ගම්මිරිස් මිනිසා විසින් මුලින්ම පරිභෝජනය කළ කුළුබඩු වර්ගයයි. කුළුබඩුලෝ රජු යන විරුදාවලියද සමගින් ලෝක කුළුබඩු වෙළඳාමේ ආධිපත්‍ය හිමි කරගෙන සිටින ගම්මිරිස් වාර්ෂිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් ලෝකේ පුරා නිෂ්පාදනය කරනු ලබනවා. මෙම ප්‍රමාණය ලෝකයේ සමස්ත කුළුබඩු නිෂ්පාදන පරිමාවෙන් 3/1කට ආසන්න අගයක් ගනු ලබනවා. ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපවලත් ප්‍රමාණවත් ජල සම්පාදන තත්ත්වයක් යටතේ වියලි කලාපයේ තුලත් ඉතා හොඳින් ගම්බිරිස් වගා කරන්න පුළුවන්. මේ වන විට අපේ රට තුල හෙක්ටයාර් 41000ක් ඉක්ම වූ භූමි ප්‍රමාණයක ගම්බිරිස් වගා කර ඇති අතර එයින් ලබා ගන්නා අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 18000ක ප්‍රමාණයක් වාර්ෂිකව අපනයනය කරනු ලබනවා. ගම්මිරිස් වගාවකින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් වගාව ආරම්භයේ සිටම නිසි වගා ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. දශක ගණනාවක් පුරා අකණ්ඩව ආදායම් උපදවා දෙන ඔබේ ගම්මිරිස් වගාවේ මූලික කටයුතු නිසි තාක්ෂණික උපදෙස් අනුව සිදු කිරීමට විශේෂයෙන්ම වග බලා ගත යුතුයි. ගම්මිරිස් කියන්නේ දවස පුරා නැත්නම් දිවා කාලේ පුරා හොඳට ආලෝකය අවශ්‍ය කරන ශාකයක්. එතකොට ගම්මිරිස් වලට හොඳට ආලෝකයේ වැටෙන විදිහට තමයි අපි භූමිය සකස් කරගන්න ඕන. අපි මූලිකවම තෝරා භූමිය තෝරා ගැනීමේදී ගොඩක් අය කරන්නේ තමන්ගේ තියෙන ඉඩමේ තියෙන දේවල් ඒ විදිහටම තියාගෙන ගස් තියනවා නම් ඒවා අස්සේ තමයි මේ ගම්මිරිස් වගාව කරන්න පටන් ගන්න. ඉතින් එතකොට අපි අර බලාපොරොත්තු වෙන උපරිම අස්වැන්න කියන එක අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් අය මේ ගස් කපලා අයින් කරනවා කිව්වට මේකේ ගස් එක දෙකක් නැත්තම් ගස් 30ක්දි මේ වැඩේ කරන්න ගියොත් ආලෝකේ වැටෙන්නේ නැති හින්දා අස්වැන්න අඩු වෙනයි විතරක් නෙවෙයි මේ ගස්වල සෙවන වැඩිකම හින්දා සෙවන කපන්න ගියොත් ඒ සෙවන කපන වෙලාවේ මේ අපේ ගම්මිරිස් ශාක මත මේ ගස් අතුපතිත වෙලා ඒ වැල් විනාශීමේ හැකියාව තියෙනවා. ප්‍රධාන ලෙස පාන් සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න ඕන කියන එක. ඉතින් පාන් සංරක්ෂණ ක්‍රම විදිහට අපි දන්නවා ගම්මිරිස් කියන්නේ අවුරුදු 40 50 අස්වැන්න ගන්න පුළුවන් භෝගයක්. ඉතින් මේ ගල්වැටියක් දාන්නේ කානුවක් කපන්නේ අවුරුදු 50කට එක සැරේයි. ඒක නිසා මේකෙන් අයිති වෙන ප්‍රයෝජන ගොඩයි. ඉතින් ඒවා මම කියන්න යන්නේ නැහැ. ඒක නිසා මේකේ තියෙන පස නැත්තම් මතු පිට පස ආරක්ෂා වෙන විදිහට අපි හොඳට පාන් සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම කළ යුතු වෙනවා.